සුබ මධ්‍යහන. හයිටෙන් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. මම කුෂාණි කෞශල්‍ය අත්නායක. ප්‍රථම නවදහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත. අගමැති ජනපති කොමිසමට සජිත්ගෙන් ගෝඨාභයට අභියෝගයක්. පාස්කු ප්‍රහාරය පිළිබඳ තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට. හේමසිරි පූජිත් තවදුරටත් රිමාන්ඩ්. ලොව මිල අධිකම චොකලට් එක. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද දෙවන දිනටත් සාක්ෂි ලබා දුන්නා. මත්තල ගුවන්තුටුපලේ වීගබඩා කිරීමේදී සිදු වූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි අග්‍රාමාත්‍යවරයා ජනපති කොමිසම හමුවට කැඳවුවේ. පසුගිය 18 වනදා අග්‍රාමාත්‍යවරයා මෙම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණද වෙනත් වැඩසටහනකට සහභාගී වීමට සිදු ඇති බැවින් එදින පැමිණීමට නොහැකි බව දැනුම් දී තිබුණා. පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව සහ ලබන වසරේ පළමු කාර්තුවට අදාළ රජයේ වේදම් සඳහා වූ අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ඖෂධ ප්‍රියංකරගෙන්. කථානක නිවේදන යටතේ ප්‍රකාශ කර සිටියේ අභාප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි රජසිරි මහතාගේ පුරප්පාඩු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සමික ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා යෝජනා කරන ලද බවයි. එෙහිදී නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී බිම රත්නායක මහතා ප්‍රකාශ කර සිටියේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාට විරුද්ධව පරීක්ෂණයක් පවත්වන බැවින් එම පරීක්ෂණය අවසන් වනතුරු එම පවත්වීම අවලංගු කරන ලෙසයි. ඉන්පසු එම කරුණ කථානායකවරයා හට දැනුම් දෙන බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ප්‍රකාශ කර සිටියා. ඉන්පසු අප්‍රේල් මාසේ 21 දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කරන ලද විශේෂ කාරක සභාවේ වාර්තාව කමිටුවේ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබුවා. ඉන්පසු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ 2018 වර්ෂයට අදාළ තුන්වන වාර්තාවද කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නැති මහතා සභාවට ඉදිරිපත් කරනු ලැබුවා. එමගින් ආයතන 23ක කරුණු පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. ඉන්පසු පෞද්ගලික මන්ත්‍රී පැහැදිලි කිරීමක් යටතේ අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින් තමාට එල්ල වී ඇති චෝදනා පිළිබඳ පිළිතුරු ලබා දුන්නා. එහිදී ඒ මහතා ප්‍රකාශ කර සිටියේ තමාට එල්ල වී ඇති සියලු චෝදනා පදනම් විරහිත ඒවා බවත් තමන් ඒ සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි. ඉන්පසු යෝජනා පිළිබඳ දැනුම් දීමේ අවස්ථාවේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2020 ජනවාරි පළවෙනි දිනයෙන් ආරම්භ වන මුදල් වර්ෂය සඳහා මාස 4ක කාල සීමාවකට පරිපූර්ණ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනු ලැබුවා. මෙයයි මේ වෙනට පාර්ලිමේන්තුවේ තත්ත්වය. මේ ඉදිරි තොරතුරු ගෙන ඒ බලාපොරොත්තු මම සමුගන්නා. මම ඖෂධ ප්‍රියංකර පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අභියෝග කරනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කර සිටින්නේ සජීවී රූපවාහිනී වැඩසටහනකදී තම තමන්ගේ ඉදිරි ප්‍රතිපත්ති සහ දැක්ම සාකච්ඡා කළ යුතු බවයි. ශක්තිමත් අපේක්ෂකයෙකු තමන්ගේ ප්‍රතිවාදියා හා ගැටීමට බිය නොවිය යුතු බවද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටිනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවමත් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රතිචාරයක් ලැබී නැති බවයි වාර්තා වන්නේ. දේවර ප්‍රජාව ශක්තිමත් කිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය බහුදින යාත්‍රා ඇතුළු සියලුම උපකරණ සහනාධාර ක්‍රමවේදයක් යටතේ ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා. එක රමුණකින් මේ මිහි තලයේ රටම එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා. හදින් හද හිතින් හිත මුළු නගර නගර ගම්බින් පාසා ඔබත් මමත් මුළු රටත් කඩ අද එක්ව නගමු ජය ජය ගෝෂා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ ජනරැලියක් නාත්තණ්ඩිය නගරයේදී පැවැත්වුණා. මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා අපේක්ෂක ක්‍රිස්ටියම් මනුවෙල් රොද්‍රිගෝ මහතා මෙහිදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට එක් වුණා. අපේ ධීවර ප්‍රජාව වෙනුවෙන් ධීවර ප්‍රජාවගේ
தீவிர உபகரண மெமலம் விவித பண்ணமல நியலின தீவிர பிரஜாவட தமங்கே ஊர்த்திய சக்திமத் கிரீம் உதேசா அப்பி சகனாதார கிரம வேதவலட ஏ ஒரு போட்டு ஆம்பண்ண பகுதின யாத்ரா லபாதீமே வெடசட்டான தெல் ஆம்பண்ண லபாதீமே வெடசட்டான அப்பி கிரியாத்மக கரண்ணட சதீ பஹதீ சிட்டினோ 16 வெனிதர தமுன் நான்சலா மேரட்டே பிரதானதம தனதுர சஜித் பிரேமதாசர லபா தினகொட நாத்தண்டிய கொட்டாசேட வெனமம மகரவ கொட்டாசேட வெனமம ராதேசிய லேகம் காரியால தேகே ஜாதிக சங்வர்தன ஜனாதிபதி காரிய சாதக ஏகக தேகக் ஸ்தாபனே கரலா ஜனாதிபதி லேகம் காரியாலே இன்ன நிலதஹரின் மே கொட்டாச தேகட ஸ்திரவ மேவலா ஒபலா பத்கரன ஜனாதிபதி வரையாய் பொது ஜனதாவ யதர ரிஜு சம்பந்தතාවයක් ඇති කරගන්න அலுத் වැඩ පිළිවෙල අපි ආරම්භ කරනවා தமுன்னான்சிலாகே சேவகයා හැටිය මම இந்துராம பொருந்து වෙනවා அனிவாரென்ம பொது ஜனதாவට ஆர்த்திக சக்திய துலின் சமாஜிய சக்திய துலின் தேசபாலன ஹய்ய துலின் சனசில்லே ஜீவத்வீமே யுகය අපි ආරම්භ කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ මේ අතර මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් හා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් බත්තර මුල්ලේදී පැවැත්වුණා. ඒ පාටලි චම්පක රණවක කබීර් හෂීම්, තලතා අතුකෝරල සහ දයා ගමගේ යන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට ජනාධිපති කාර්යසාධක බලකායක් පත්කරන බවයි සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කියා සිටියේ. හැමෝගෙම හිතේ තියෙන අදහස තමයි අපනායන මත පදනම් වුණු ආර්ථික සංවර්ධන රටාවක් නිර්මාණය කිරීම. හැබැයි මේ වචනය ක්‍රියාවට පරිවර්තනය කරන්නට ඕන. මේ වචනය ක්‍රියාවට පරිවර්තනය කිරීම සඳහා මැණික් සහ ස්වර්ණාභරණ ශාස්ත්‍රයේ මට කල හැකි උපරිමයෙන්ම කරන්නට මම කටයුතු කරනවා කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ නිසා කාලය එළඹිලා තිබෙනවා කතාව සීමා කරලා අපනායනයේ මත පදනම් වූ ආර්ථිකයේ ගොඩනැගීම ක්‍රියාවට ලංවන්න. කාල සටහනක් සහිතව ඉලක්ක සම්පූර්ණ කිරීමේ වැඩසටහනක් මැණික් සහ ස්වර්ණාභරණ ශාස්ත්‍රයට මම ලබා දෙනවායි කියන එක පැහැදිලිව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. කෙටි කාලයක් තුළ මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරු ගණනාවක් පත් වෙලා තිබෙනවා. ඒ නිසා මෑත කාලයේ කවුරුත් නොකරපු දෙයක් මම කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි එතනදී සම්පූර්ණ වගකීම ඔබතුමන්ලාගේ සංගම් පිට පැවරෙනවා. මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා පත් කිරීම මම ශාස්ත්‍රයේ ඔබලට බාර දෙනවා. මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා මින් ඉදිරියට දේශපාලන පත්වීමක් නොවේ. කුසලතාවය මත, හැකියාව මත, දක්ෂතාවය මත ඔබලා දෙන්න අපිට සුදුසු පුද්ගලයා. ඒ නිසා පළමුවෙන්ම මේ මැණික් සහ ස්වර්ණාභරණ ශාස්ත්‍රයේ සහ මුලින්ම නිර්දේශපාලනීයකරණය කරන්නට මම කටයුතු කරනවා. වැවිලි කර්මාන්තය දියුණු කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දිය යුතු බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ ජනරැළිය බලපිටියේදී පැවැත්වුණා. ඒ සාර්ථක දැක්මක් වැඩ කරන රටක් යන තේමාවෙන් දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා. අපි හැමදාමත් අභියෝග බාරගත්තා. අභියෝග බාරගෙන අභියෝග ජයගත්තා. ඒ වගේම මේ රටේ අද තියෙන අභියෝග අපි ජය ගන්නවයි කියන එක තමුන් ආන්සලාට සාතික කරනවා. අපේ රජය දේශීය ව්‍යාපාරිකයා වේවා, දේශීය කර්මාන්තකරුවා වේවා, දේශීය ගොවියා වේවා ආරක්ෂා කරන්නට කැප වී ඉන්නවයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ. අපි දේශීය ව්‍යාපාරිකයා ආරක්ෂා කරගෙන තමයි විදේශීය ආයෝජකයන්ට ඉඩ දෙන්නේ. දේශීය කර්මාන්තකරුවා දිරිගන්වන්නට තමයි අපි ඔවුන් පිට පටවලා තිබෙන බදු ඉවත් කළා. සරල පහසු බදු ක්‍රමයකට යන්නේ. එහෙනම් තමයි අපි වැට් බද්ද 108 දක්වා අඩු කරන්නේ. මේවා හරහා තමයි අපිට පුළුවන් වෙන්නේ රැකියා නිෂ්පාදනය කරන්න. දැන් වැවිලි කර්මාන්තයේ කඩා වැටුනොත්, ඒ අයගේ ජීවන තත්ත්වය කඩා වැටුනම, ඒ අය රැකියාව හොයන්නට පටන් ගන්නවා. නමුත් මේ වැවිලි කර්මාන්තය දියුණු කරන්නට රාජ්‍ය අනුග්‍රහය දුන්නොත්, ඒ අය ව්‍යවසායකයන් වැවිලිකරුවන් බවට පත් වෙනවා. මේම තමයි ආර්ථිකය අපිට ඉදිරියට ගෙනියන්නට පුළුවන් වෙන්නේ.
අන්තවාදීන්ට හිස සවීමට ඉඩ නොදෙන එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජනබලවේගයේ බව එහි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. බදුල්ලේ පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා. මහජන ආරක්ෂාව සහ ජාතික සමගිය මේක තමයි අද ප්‍රධාන තර්කේ. අප්‍රේල් මාසේ 21 වෙනිදා ප්‍රහාරයක් නොතිබෙන්න අද අප රටේ මහජන ආරක්ෂාව පිළිබඳ මේ තරම් කතාවක් එන්නේ නැහැ. හැබැයි මේ 21 වෙනිදා ප්‍රහාරයෙන් පස්සේ දේශපාලක ගණනාවක් එකතු වෙලා මේක කරේ තියාගෙන එනවාද? ජනාධිපති ඡන්දේ දක්වා බෝම්බේ පුපුරලා දවස් දෙකක් යනකොට ගෝඨාභය කිව්වා මම හිටියනම් මේක වෙන්නේ නැහැ. ඊළඟ දවසේ කිව්වා මම ජනාධිපති ඡන්දට ඉල්ලනවා. ඊළඟ දවසේ කිව්වා මම ආපුවාම මේ අන්තවාදේ නැති කරනවා. මේ ඊපෙරේද මම දැක්කා ඒගොල්ලන්ගේම කඳවුර හිටපු දයන් අන්තවාදයේ වර්ධනය වීමට ඉඩ නොදීම තමයි මහජනයාගේ ආරක්ෂාවේ ප්‍රමුඛම දේ. අපි කියනවා මේ රටේ කවර වර්ගයේ හෝ ભેදකින් තොරව අන්තවාදයේ හිස ඔසවන්න නොදෙන එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජනබලයේ විතරයි. අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් බදුල්ලේ පැවති මෙම ජන හමුව සංවිධානය කර තිබුණේ ජාතික ජනබලවේගයේ බදුල්ල ශාඛාවයි. හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු මහජන නියෝජිතයන් රැසක් මෙම ජන හමුවට එක්ව සිටියා. රජයේ මාධ්‍ය මැතිවරණ නීතිරීතිවලට අනුව කටයුතු කරන බව අමාත්‍යරුවන් විජේවර්ධන මහතා පවසනවා. ගම්පහ ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මේ දවස්වල ඡන්ද කොමසාරිස්තුමාත් නීතිමාලාවක් දීලා තියෙනවා. රජයේ මාධ්‍ය කොහොමද ඡන්ද දවස්වල ක්‍රියා කරන්න අවශ්‍ය කියලා. රජයේ කැම්පේන් එක පමණක් නෙවෙයි විපක්ෂයේ මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් අවශ්‍ය විදිහට මාධ්‍ය ආවරණ ලබා දෙනවා. රජයේ මාධ්‍ය අනවශ්‍ය විදිහට පාවිච්චි කරන්න අපිටම කිසිම අවශ්‍යතාවයක් නැහැ. පසුගිය කාලයේ කෙරුවා වගේ එවැනි දෙයක් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ඉතාමත් සාධාරණ විදිහට අපි වැඩ කටයුතු කරගෙන යනවා. අපි පුළුවන් තරම් නීති කඩන්නේ නැතුව මේ නීතිවලට හිස නමාගෙන වැඩ කටයුතු කරන්න තමයි අපේ උපදෙස් දීලා තියෙන්නේ පක්ෂ එවැනි කැම්පේන් එකක් තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්තුණා. එෙහිදී අදහස් දැක්වූ එම පක්ෂයේ කැඳුම්කරු පුබුදු ජාගොඩ මහතා. ගෝඨාභය රාජපක්ෂටයි සජිත් ප්‍රේමදාසටයි සරත් ෆොන්සේකාටයි ජවිපෙටයි ඔක්කොටම දැන් මේ විනය කියලා එකක් මතක් වෙලා. ඒ විනය කියන එකක් මතක් වෙන්නේ මෙන්න මේ වගේ තත්ත්වයක. ඉතින් හරි පැහැදිලි මේ විනය කියලා කියන වෙන මුකුත් නෙවෙයි. ප්‍රාග්ධනයට ඕන වෙන විදිහට මේ සමාජය හික්මවලා මේකේ අඬු කඩලා අහර කපලා තියාගන්න තමයි මේ 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 විනය කියලා කියන්නේ. ඒතකොට මේක ඇවිල්ලා ප්‍රශ්නෙට උත්තරේ නෙවෙයි. මේගොල්ලෝ දැන් මේ කරන්නේ මොකද්ද? අරුබුදේ හදනවා. අරුබුදේ හදලා අරුබුදේ පාලනය කරන්නම් කියලා ඡන්දෙ ඉල්ලනවා. ඒගොල්ලෝ මේක හරියට මේ වාජනේ බිම දාලා කඩලා ඊට පස්සේ කියනවා මේ අපි මේ ටික అలවලා නැවත වාජනයක් හදලා දෙන්නම්. ඒ වගේ එකක් මේ කරන්නේ. මැතිවරණයෙන් මේකට උත්තර හොයන්න බෑ. නමුත් අපි හිතනවා මැතිවරණය මේකට අදාළ එලාම් එකක් පත්තු කරන්න පුළුවන් මැතිවරණය. ජනාධිපතිවරණය ජය ගැනීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් සකසා ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසනවා. අනුරාධපුර බුල්නෑව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණම ජාතික වැඩපිළිවෙලක් හදලා තියෙනවා. මේ මැතිවරණය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ජයග්‍රහණය වෙන්නේ. විකාර කර කර මේ රට ඉස්සරහට යන්න බෑ කියන එක තමයි අපි දැකපු. මේක වෙනස් වෙන්න ඕනේ. මේක වෙනස් කරන්න නම් හරි වැඩපිළිවෙලක් සහිත නායකත්වයකට රට ගන්න ඕනේ කියන එක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය වුණේ. නොවැම්බර් මාසේ 16 වෙනිදා නියත වශයෙන්ම මේ රටේ ජනාධිපති බවට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත් වෙනවා. ඒ ගැන අපිට කිසිම සැකයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් නීතිඥ රජික කොඩිතුවක්කු මහතා ඊයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක කාර්යාලය මැතිවරණ කටයුතු සඳහා භාවිත කරන බව කියමින් අපි බාර දුන්නා මැතිවරණ පැමිණිල්ලක්. ඒ තමයි මේ වෙද්දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා තමන්ගේ විපක්ෂ නායක තනතුරට ලැබෙන ඒ නිල නිවස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ කටයුතු සඳහා භාවිත කරනවා කියන එක සමහර අවස්ථාවල එතන මෙහෙයුම් මැදිස්ථානයක් විදිහට කටයුතු කරනවා. එනිසා අපි දිගින් දිගට මේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරලා සාධාරණ මැතිවරණයක් පවත්වන්න නම් ජනතාවගේ රාජ්‍ය දේපළ භාවිතා කිරීම නවතන්න ඕනේ, නැවතෙන්න ඕනේ. මොකද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාලාගේ ඉතිහාසයේ ඉඳලම රාජ්‍ය දේපළ විශාල විදිහට භාවිතා කරලා තමයි මැතිවරණ ජයග්‍රහණය කරන්න උත්සාහ කරේ. ඒ තත්ත්වය වළක්වාලන්න කියන ඉල්ලීම තමයි අපි කරේ. ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගමයේ නිරීක්ෂණ කණ්ඩායම සිය කටයුතු ආරම්භ කර තිබෙනවා. අපක්ෂපාතීව එම කටයුතු සිදු කරන බවයි එම නිරීක්ෂණ කණ්ඩායම පවසන්නේ.
මැතිවරණ කොමිසමේ ආරාධනාවකට අනුව මෙරටට පැමිණ සිටින 30 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම රටපුරා නිරීක්ෂණ කටයුතු මේවන විට ක්‍රියාත්මක කර තිබෙනවා. කණ්ඩායම් 15ක් ලෙස එම කටයුතු ක්‍රියාත්මක කරන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කෙරුණේ. This is the sixth election observation mission the European Union will have carried out in the country and their implementation of commitments to holding elections within the context of international, regional and national undertakings and obligations. The first important thing to note is that European Union election observation missions are completely independent and impartial. The mission will observe the following aspects of the election: the legal framework and its implementation, the work of the election administration, campaign activities of candidates and political parties, the role of state institutions and civil society, the conduct of the media, including social media, by monitoring key television and radio stations, as well as newspapers and online media, including social media. On and after election day, they will be at polling stations and counting centers to observe voting, counting, and the tallying and transmission of results process. මැතිවරණයේ අවසන් වීමෙන් පසු යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූත මණ්ඩල වාර්තාව මැතිවරණ කොමිසමට බාර දීමට නියමිතයි. මැතිවරණයේ හේතුවෙන් අතිටුවා ඇති සමෘද්ධි ඇතුළු සහන සියල්ලම නොවැම්බර් 31 පෙර ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය දයාගමගේ මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. මැතිවරණ කොමසාරිස්තුමා යම් ඉල්ලීමක් කරාම අපි ඒකට එකඟ වෙන්න ඕනේ අපි නීතිය ආරක්ෂා කරන්න ඕනේ ඒක නිසා අපි මේ සමෘද්ධිය දින එක ඔක්කොම කටයුතු කරලා නොවැම්බර් මාසේ 17 වෙනිදෙන් පස්සේ නොවැම්බර් මාසේ 30 වෙනිදෙන් ඉස්සෙල්ලා සමෘද්ධිය දෙන්න මම සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා අදත් පත්තරේ තියෙනවා දයාගමගේ ආයෙත් ඡන්ද නීති කඩයි කියලා හොඳයි හැබැයි ඉතින් මේ ජනාධිපති අපේක්ෂකයන්ට උඩින් තමයි මම මේ දවස්වල ඉන්නේ ඒතර අපේ රජෙන් අවුරුදු 21ක් 30 උදවියට කරන්න බැරි වුණ දේවල් තමයි අද අපි මේ කරගෙන යන්නේ මම අහනවා මැතිවරණ කොමසාරිස්තුමාගේ මුත් සංවර්ධන වැඩපිළිවෙල මැතිවරණය නිසා නවත්තනවා නම් එහෙමනම් ආණ්ඩුවේ ඔක්කොම වැටික නැවැත්තුවා නම් හොඳයි ඒ ඉතින් ආණ්ඩුවේ වැඩ කිසි දෙයක් කරන්න බෑනේ එහෙම වුණොත් එම් මම එතුමට දොස් කියන්නේ කවුරු හරි එතුමට පෙත්සමක් ඉදිරිපත් කරනාම ඒ පෙත්සම විභාග කරන්න ඕනේ සමහර මාධ්‍ය අපිට මඩ ගහන්න මේක යොදා ගන්නවා ඒක අසාධාරණයි මම කියන හැම මාධ්‍ය ආයතනයකටම ඒ සිද්ධිය හරියට වාර්තා කරන්න කියලා එච්චරයි මම ඉල්ලන්නේ එක්සත් ජාතික පක්ෂය එහෙම බංකොලොත්තුන පක්ෂයක් නෙවෙයි ගිය පාර රාජපක්ෂ ජනාධිපතිතුමා පුසොන්නිකට කියලා කෝටි ගානකට සිල් රැදි බෙදුවා මුළු රටම සිල් රැදි බෙදුවා නමුත් ඡන්දම්ම වුණාද එතුමා පෙරදිලා ගෙදර ගියා හිටපු ආරක්ෂක ලේකම් හේමශ්‍රී ප්‍රනාන්දු හා පොලිස්පති පූජිත් ජයසුන්දරයන් මහතුරුන් තවදුරටත් රක්ෂිත බන්දනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා. පාස්කුවිරිදා ත්‍රස්ත ප්‍රහාරය වළකා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙනුයි හිටපු ආරක්ෂක ලේකම්වරයාට හා පොලිස්පතිවරයාට චෝදනා එල්ල වී තිබෙන්නේ. සැකකරුවන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 6 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්දනාගාරගත කිරීමට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. හිටපු ආරක්ෂක ලේකම් හේමශ්‍රී ප්‍රනාන්දු හා පොලිස්පති පූජිත් ජයසුන්දරයන් මහතුරුන් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්ති යටතේ වරදක් සිදු කර ඇති බව නීතිපතිවරයා තහවුරු කර ඇති අවස්ථාවේ සැකකරුවන්ට ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරයාට බලයක් නොමැති බවත් එම බලය ඇත්තේ මහාධිකරණයට බවත් මෙහිදී අවධාරණය කෙරුණා. එත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු නැවතත් පස්වරු 1:55ට. සුබ දවසක්. www.itnnews.lk